ඉතින් කොහොමද මේ වීඩියෝ එකෙන් මම පෙන්වන්න යන්නේ අමුතු ටිකක් ඉන්ට්‍රස්ටිං දෙයක්. ඔගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් YouTube channel එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට මේ challenge එක අනිවාර්යෙන්ම එනවා. Right? මොකද සමහර මිනිස්සු ඔයාගේ වීඩියෝට dislike කරනවා, සමහර මිනිස්සු ඔයාලට කුණුහරුපෙන් comment දානවා. ඉතින් මේකයි ලෝකෙ පිස්සුවත් ඉන්නවනะ. Right? මොකද නැත්තම් අර පිස්සන් කොටු වල මේ මිනිස්සු නැති වෙන නිසා මේගොල්ලොත් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ YouTube channel එකක් පටන් ගන්න හදනවා නම් YouTube channel එකක් කරනවා නම් සමහර වෙලාවට ඔයාලට මේ situation එක දැනටමත් ඇවිල්ලා ඇති. කරන්න තියෙන්නේ මේ ඒගොල්ලොත් එක්ක ගහගන්න, බැනගන්න, ආගිව් කරන එක නෙමෙයි. ignore කරලා දාන්න. ඉතින් මම මේ video එකෙන් පෙන්වන්න හදන්නේ මේ මොකද්ද මේ කවුද මේ dislike කරන්නේ ඔයාගේ video එකට? මොකද්ද මේ කොහොමද මේක වෙන්නේ? Right? ඉතින් ඔයා මේක දන්නවා නම් ඔයාලට යම්කිසි idea එකක් තියෙනවා නම් alright මෙදා ඉඳලා තමයි මට dislike වැඩි වුනේ. ඔයාලට පොඩි research එකක් කරන්න පුළුවන්. Right? ඔයා දකින්නේ ඇති මගේ Facebook Nimza page එකේ මම මෙහෙම post එකකුත් දැම්මා. පේනවා ඇති මේ වගේ 7777 මගේ videos වලට එක්කෙනෙක් dislike කරගෙන 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 මේ දවස්වල යනවා. ඉතින් ඉතාලම normal දෙයක්. සමහරක් මිනිස්සු කැමති නෑ ඔයා මේ දේ කරනවට. ඔයා යම්කිසි දෙයක් අලුතෙන් කරනවට, යම්කිසි දෙයක් හරියට දෙනවට කැමති නෑ. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මේ කවුද මේ පිටිපස්සේ ඉන්නේ. දැන් ඔයාලට මේ situation එක ආවොත් ඔයාලට පුළුවන් පොඩි research එකක් කරන්න ඔයාගේ YouTube channel එකට ගිහිල්ලා. කවුද මේ ඇත්තටම එක්කෙනෙක් මේකට ලයික් කරන dislike කරනවද, නැත්නම් කීප දෙනෙක් dislike කරනවද? අතෝර මේ dislike කරන කෙනා කොහෙද ඉන්නේ කියන එක මම මෙන්න මේ video එකෙන් පෙන්වනවා. Right, දැන් මම මගේ dashboard එකේ ඉන්නේ. ඉතින් මේ dislike එන්න ගත්තේ වැඩි කාලයක් නෙමෙයි. දවස් මගේ අන්තිම තුන්වෙනි video එක දැම්ම දවසින් තමයි මේ dislike කරන පුද්ගලයා dislike කරන්න ගත්තේ. ඒ මොකද මම එදා Facebook campaigns කීපයක් run කරා මගේ Nimza කියන brand එකට. ඒක නිසා තමයි බොහෝ දුරට එයා දැක්කේ එතනින්. Right? ඉතින් මෙන්න මේ video එක තමයි මේ small fun magic from Facebook කියන එක ලයික් 9ක් තියෙනවා. මේක තමයි මේ වීඩියෝ එක ඒ දවස්වල ඉදා කරපු. මම යන්න මම අර ඉස්සර කිව්වා වගේ වල පේනවා ඇති dislike 6යි මම මේ දැන් දාපු වීඩියෝ එක dislike 6යි dislike 8යි dislike 9යි dislike 9යි. ඉතින් මම මේ දන්නවා මේ එක පුද්ගලයෙක් තමයි මේක කරන්නේ. ඉතින් මම දැන් පෙන්නන්නම් මම ඒක කොහොමද හොයාගන්නේ කියලා. Right? Edit යනවා. එඩිට් ගියාට පස්සේ ඔයා යන්න ඕන ඇනලිටික්ස් වලට. රයිට්. ඊට පස්සේ මම ක්ලික් කරන්න මගේ ඩිස්ලයික් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඔගොල්ලෝට පේනව ඇති. ස්මෝල් දැන් පේනවා ඔගොල්ලොන්ට මේ ඩිස්ලයික් ප්‍රමාණය ලස්සනට වැඩි වෙලා තියෙනවා. අර පුද්ගලය ලස්සනට ඩිස්ලයික් දාගෙන 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 යනවා. Right? ඉතින් ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙදා dislike 61ක් ඇවිල්ලා තියෙනවා. මගේ videos උත් තියෙන්නේ 20 ගානයි. ඇත්තටම මම සෑහෙන speed එකෙන් මේ පුද්ගලයා dislike දාලා තියෙනවා. මේ video එක මම ගන්නම්. ගත්තට පස්සේ මම මේක dislike කියන එක මම අයමත් click කරනවා. අන්න දැන් ඔයගොල්ලෝ පේනවා ඇති අර පුද්ගලයා එයා ඉන්නේ ජපාන් වල. රයිට්? මේ වෙන කොහෙන්වත් කවුරුත් dislike දාලා නැහැ video එකට. video එකට likes dislike 7ක් තියෙනවා නම් ඒ 7ම යාගේ එක්කෙනෙක්ගේ. ඒක මම තහවුරු කරගත්තේ ඔයා මෙතන click කරලා subscription status. මෙන්න මෙතන පේනවා subscribed එක්කෙනයි not subscribed දෙන්නයි 6 දෙනයි. රයිට්? එතකොට subscribe
ලික් කරොත් ඔයාලට පේනවා ඇති සබ්ස්ක්‍රයිබ් එක්කෙනෙක් තමයි ඩිස්ලයික් කරලා තියෙන්නේ. එයා ඇවිල්ලා ජපෑන් වලින්. ඒ අර අපේ යාළුවා. රයිට්. ඊට පස්සේ not subscribe click කරොත් පේනවා ඇති අර අයිමත් අර පුද්ගලයා ජපෑන් වල කෙනා dislike හයක් දාලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ තමයි අපි මේ dislike දාන කට්ටිය හොයාගන්නේ. මේ කෙනෙක්ද කීප දෙනෙක්ද? දැන් මේ මගේ channel එකට දාපු කෙනා එක පුද්ගලයෙක්. එයාට user counts තියෙනවා 8ක් 9ක් විතර. ඉතින් කීයක්වත් යන්නේ නැහැ ඒ හදන්න YouTube එකේ. ඉතින් එයා කරන්නේ එක්කෙනෙක්ගේ එයාගේ user name එක පාවිච්චි කරලා තියෙනවා. එයා subscribe කරලා තියෙනවා මගේ channel එකට. වීඩියෝ එකක් දැම්ම ගමන් එයා පළවෙනියට මෙයාගේ main user account එකෙන් අර subscribe කරපු එකෙන් ටග් ගාලා dislike එකක් දාලා accounts මාරු කරලා මාරු වෙවි. අනිත් accounts වලින් dislike දානවා වීඩියෝ වලට. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි මේ කවුද කොහෙන්ද මේ dislike එන්නේ, මොන රටෙන්ද, මේ කෙනා එක්කෙනෙක්ද නැත්නම් කීපද නැද්ද, නැත්නම් මොන හරි ඇත්තනම මොන හරි මානසික අමාරුවක් තියෙන කෙනෙක්ද. ඉතින් ඇත්තටම ගොඩක් දුරට මානසික අමාරු තියෙන කට්ටිය තමයි මේ වගේ කරන්නේ. ඉතින් ඔයා වීඩියෝ ඔයා YouTube channel එකක් කරනවා නම් ඉතින් මේ වගේ මානසික ලෙඩ තියෙන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයා වීඩියෝස් කරන් යන්න, ඔයා ගමන ඔයා යන්න. හැබැයි අමතක කරන්න එපා මේ වගේ මේ කොහෙන්ද මෙයා එන්නේ, මේ කවුද, මේ කෙනෙක්ද නැත්තම් කීප දෙනෙක්ද කියලා හොයලා බලන්න. අමතක කරන්න එපා. මොකද YouTube එක අපිට ගොඩක් ෆීචර්ස් දීලා තියෙනවා, අපිට ගොඩක් ඇනලිටික්ස් තියෙනවා, ගොඩක් අපිට ඩීටේල්ස් තියෙනවා, ගොඩක් ඩේටා තියෙනවා. අපිට ඉතින් හොයලා පොඩි රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන් මෙයා එක්කෙනෙක් කියලා. රයිට්. එහෙනම් මං හිතනවා දැන් ඕගොල්ලෝ දැනගත්ත කියලා මේ කොහෙන්ද මේ ඩිස්ලයික් එන්නේ, ඔයාට ඕන ඒවා ලයික්ස් එන විදිහත් බලන්න පුළුවන් මේ විදිහටම. මං හිතනවා අද ඉගෙන ගත්ත කියලා. එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඩිස්ලයික් ආවොත් නවත්තන්න එපා වීඩියෝ කරන එක. ඉස්සරහට කරගෙන යන්න.